winning or losing of the election is less important than strengthening the country. මේ කතාව කියන්නේ ඉන්දියාව ඉතාමත්ම ජනප්‍රිය ජනකාන්ත ජනයාගේ හද දිනාගත් අගමැතිවරිය ඉන්දිරා ගාන්ධි. ඇය කියන හැටියට මැතිවරණයක් දිනන එක හෝ පරාජය වීමට වඩා රට ශක්තිමත් කිරීම වැදගත්. ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ඉතාමත්ම සාධනීය සටහනක් තියෙන ඇයට 1984 දී වෙඩි වදිනවා. දැන් මේ කතාවෙන් කියවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයට ඕන් නැති වගද ප්‍රජාතන්ත්‍රවාදී හුදු වචන මාත්‍රයක් පමණක් බවද මේ ඓතිහාසික සාකච්ඡාව මැද්දේ ලංකාවේ ගම ඉල්ලන ගම දිනවන මැතිවරණයට ලහි ලහියේ හැමෝම සූදානම් වෙන මොහොතේ ඉන්සයිට් රාත්‍රිය ඔබ සමග මේ සංවාදයට දැහැන්ගත වෙන්න සූදානම් වෙනවා. හේතුව දේශපාලනය කියන්නේ හුදු වචන හරඹයක් පොරයක් නෙමෙයි, ඊට වැඩිය ඉතාමත්ම දැවැන්ත ඓතිහාසික අධ්‍යයනයකට අදාළ දීර්ඝතම ක්‍රියාවලියක් නිසා. අද වෙනදාට වැඩි වෙනස් ඉන්සයිට් වැඩසටහනක් ඔබට ඉදිරිපත් කරන්න හිතුවා. හේතුව මේ මැතිවරණ සමය නිසාම මැතිවරණයට අදාළ මැතිවරණ නීති, ඒවාට සම්බන්ධ වෙනත් සාධක සම්මුතීන් පිළිබඳව, යෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය පිළිබඳ අලුත් පිබිදීමක් ඔබ තුළ ඇති කරන්න අපේ පිළිබඳව කතා කරන්න තීරණය කෙරුවා. අද ඒ නිසාම ඉන්සයිට් මැදිරිට අපි කැඳවාගෙන එන්නේ අතිරේක මැතිවරණ කොමසාරි සමන් ශ්‍රී රත්නායක. වැඩ ගොඩක් තියෙන වෙලාවක මේ මැදිරියට ආවට ඔබට ස්තුති ආයිබෝ. අපේ කතාව ටිකක් වෙනස් විදිහකට මම පටන් ගන්න හිතුවා. 2015 නොවැම්බර් 13 වෙනිදා මැතිවරණ කමිෂන් සභාව ප්‍රතිෂ්ඨාපනය කරනවා. ඊට පස්සේ මගින් මැතිවරණ දෙපාර්තමේන්තුව ප්‍රතිස්ථාපනය වෙනවා. මේ අලුත් තත්ත්වය තුළ දීර්ඝතම අත්දැකීම් තිබෙන ඔබට යම් වෙනසක් පේනවාද? හොඳ වෙනසක්ද, එය නැත්තම් නරක වෙනසක්ද? ඇත්තටම 2015 නොවැම්බර් 13 වෙනිදා ඊට අවුරුදු 60කට කලින් 1955 ඔක්තෝබර් මාසයේ පළවෙනිදා ආරම්භ කරපු මෙතන දෙපාර්තමේන්තුව 2015 නොවැම්බර් 13 වෙනිදා මෙතන කමිෂන් සභාව බවට පත් වෙනවා. අපි දන්නවා මේක දිගු කාලයක් දශක ගණනාවක් තිස්සේ මේ රටේ දේශපාලන ශාස්ත්‍රයේ සහ ඒ වගේම නිලධාරීන් සියලුම ජන කොටස්වල ඉල්ලීමක් කරන තමයි මේ ස්වාධීන කමිෂන් සභාව පිහිට වෙන්නේ. ඒ අනුව 2015 නොවැම්බර් 17 වෙනිදා මේ අපේ මෙතන කමිෂන් සභාව සඳහා සභාපතිවරයා සහ සමාජික ඉතුරු දෙදෙනා පත් වෙනවා. සභාපතිවරයාට පත් වෙනවා. ඒකට හිටපු මෙතන කොමසාරිස්තුමා මහින්ද දේශප්‍රේමතුමා මේක සභාපතිවරයා බවට පත් වෙනවා. ඒත් එක්කම හිටපු නීති කැටුම්පත් සම්පාදක ජනිත නීතිඥ නලින් අබේසේකර මහත්මයා එක් සමාජිකයෙක් වෙනවා. අනිත් සමාජිකයා වෙන්නේ මහාචාර්ය රත්නජීවන් එච් හූල්, එතුමා පෙරදෙන විශ්වවිද්‍යාලයේ යාපන විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිෙක්, පෙරදෙන විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථික ආචාර්යවරයෙක්. එතන මේ තුන්දෙනාගෙන් තමයි කමිෂන් සභාව සමන්විත වෙන්නේ. එතන මේක තුළ අපි එතෙක් සම්ප්‍රදායික දෙපාර්තමේන්තුවක් තුළ තිබිච්ච තීරණ ගැනීමේ රටාව යම් වෙනසකට ලක් වෙලා නව ගමන් මාර්ගයක් ආරම්භ කරනවා මේ නොවැම්බර් මාසේ 17 වෙනිදාන් පස්සේ. ඇත්තටම විතර ස්වාධීනත්වයක් අලුතෙන් මතු වෙනවද තිබුණට වැඩිය? මම හිතන්නේ මේක අපි එදත් ස්වාධීනයි, අදත් ස්වාධීනයි. අපි දෙපාර්තමේන්තුවේ කාලෙත් අපි ස්වාධීනයි. අපි දෙපාර්තමේන්තුවක් වුවත් අපි කිසිම අමාත්‍යවරයෙක් යටතට පත් වෙන ආයතනයක් නෙවෙයි. හැම තිස්සම අපේ තීරණ ගත්තේ කොමසාරිස්වරයා. සවිවස්ථාපිතවම ස්ථාපිත කාරණා තමයි අපි ගැටතු කරන ස්ථාපිත කාරණා සම්බන්ධයෙන්. ඒත් එක්කම ඉතින් ඒ හින්දා අපිට මේක පිටට බාහිර ලොකු වෙනසක් දැනෙන්න පුළුවන්. නමුත් අපි එදත් හිටපු දෙපාර්තමේන්තුව අද කොමසාරිස් වරට පත් වුණාන් පස්සේ අපේ ස්වාධීනත්වය එහෙමම ඉන්නවා. පොඩි වෙනසකට තියෙන්නේ කලින් එක් පුද්ගලයෙක් ගත්ත තීරණ එක නායකත්වයක් තුළ හිටපු අපිට දැන් අපි තීරණ ගැනීමේදී කණ්ඩායමක් විදිහට කමිෂන් සභාවේ සමාජික තුන්දෙනෙක් එකතු වෙලා තුන්දෙනෙක් විසින් තීරණ ගැනීමේ අවස්ථාව දැන් උදා වෙලා තියෙනවා. එතෙන්දී ඒත් එකම කමිෂන් සභාවට අලුත් ලේකම්වරයෙක් කමිෂන් සභා කාර්ය මණ්ඩලයක් අලුතෙන් එකතු වෙලා මේකේ අපි මෙතෙක් කලට සම්ප්‍රදායික දෙපාර්තමේන්තුව ගතියෙන් පොඩක් එළියට ගිහිල්ලා ඉන් බැහැරට ආවිල්ලා තියෙනවා. මම දැන් ඒක පහුගිය වර්ෂ තුනක කාලය තුළ දෙකහමාරක තුනක කාලය තුළ මම හිතන්නේ ගොඩක් අත්දකින්න ඇති. කලින්ට වඩා අපි ගොඩක් වෙලාවට අපේ සම්ප්‍රදායිකව මැතින පැවැත්වීම තුළම රැඳී සිටින්නේ නැතුව එින් බැහැරට ගිහිල්ලා මිනිසුන්ගේ ප්‍රාන්තවාදී අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂම කාන්තා ඡන්ද බලය වෙනුවෙන් ආබාධිතය වෙනුවෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් ශිෂ්‍ය පාර්ලිමේන්තුව වගේ වැඩසටහන්වලදී යෝන් පාර්ලිමේන්තුව වැඩසටහන්වලදී එවැනි වැඩසටහන් සඳහා අපි ඍජුවම දායකත්වයක් ලබා දුන්නා. මොකද අර ඔබතුමා පටන් ගත්ත තැන තිබිච්ච මේ ප්‍රාන්තවාදී රටක මේ
මැතිවරණය පමණක් නොවේ ඒ මැතිවරණයට අවශ්‍ය කරන පසුබිම සකස් කිරීම නිදහස සාධාරණ මැතිවරණයක් පවත්වන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කිරීම වටපිටාව සකස් කිරීම සහ විශේෂයෙන්ම ඡන්දදායකයා කොතෙක් දුරට මේ ප්‍රාන්තවාදී රාමුව තුළ හැඩගස්සන්න ඕනද කියන එක ගැන වගකීමක් කමිෂන් සභාවට බාර අරගෙන ඒ අනුව ඒ අලුත් ගමනේ අපි සියලුම දෙනා යෙදිලා ඉන්නවා. ඔබ රාජ්‍ය සේවයේ ටිකක් දීර්ඝ කාලින් අත්දැකීම් තියෙන කෙනෙක් හැටියට අවංකවම කියන්න රාජ්‍ය සේවයේ පොදු තත්ත්වය තමයි හැමෝම දන්න විදිහට රාජ්‍ය යටපත් කරගෙන වරින් වර බලයට එන ආණ්ඩු වැඩ කරන ඇමතිවරු ලේකම්වරු ඒවා පාලනය කරන තැන් තියෙනවා. ඉතින් දැන් බැලුවාම මැතිවරණ වලට කෙලින්ම සම්බන්ධ මේ ආයතන තුල මේ අත්දැකීම් අනුව මේ කමිෂන් සභාව පිහිටවීමට කලින් සහ දැන් බැලුවාම දේශපාලන අතපෙවීම් වල යම් අඩුවක් තියෙනවද සාපේක්ෂව වෙන ආයතන වලට සංසඳන කියලා බැලුවොත් මම හිතන්නේ අපේ සාපේක්ෂ ගණන දෙකුත් නේ එදා සහ අද කියලා දෙපාර්තමේන්තුව කාලෙත් කමිෂන් සභාව කාලෙත් කොහොමද දේශපාලන අතපෙවීම් වල තොරව අපි ස්වාධීනව කටයුතු කරන ඉලාරි ටිකක් තමයි මේ දෙපාර්තමේන්තුවේ කමිෂන් සභාවේ තියෙන්නේ. ආකෘතිමය වශයෙන් යම් වෙනසක් විතරයි. ආකෘතිමය වෙනසක් විතරයි. මොකද ඒක මේ රටේ මිනිස්සු ඉල්ලුවා මේක විතරක් නෙමෙයි මේතේ කමිෂන් සභාව තව 10ක් ස්ථාපිත වුණා. ඉතින් අර මේක කොහොමත් අපි ස්වාධීන තුච කමිෂන් කතා කමිෂන් සභාව කියන වචන විතරයි තිබුණ නැත්තේ. අනිත් කුත් කමිෂන් සභාවත් සමග මේක තව එකතු වුණා. ඉතින් අපි එදත් ස්වාධීනයි අදත් ස්වාධීනයි. අසාධාරණ ප්‍රශ්නයක් අහන දුමි. දැන් ප්‍රජාතන්ත්‍රවාද ශක්තිමත් කරන්න ස්වාධීන කමිෂන් සභාව පත් කරනවා කිව්වාට මැතිවරණ කොමිසම හැරෙන්න අනෙක් සියලුම ස්වාධීන කමිෂන් සභාවලට දැවැන්ත චෝදනාවක් එල්ල වෙනවා මුකුත් වෙනසක් කරේ නැහැ කියලා. උදාහරණයක් විදිහට ස්වාධීන පොලිස් කමිෂන් සභාව සම්බන්ධයෙන් පොලිසියේ ප්‍රධානින්ම කියනවා ඒ එහෙම විශේෂ දෙයක් වුණේ අපි කොහොමත් අපි වැඩ කරනවා කියලා. මම අසාධාරණ ප්‍රශ්නයක් අහන්නේ. ඔබට මගහරින්නත් පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත කරන්න ඔබට පේන හැටියට අර අත්දැකීම් බහුල රාජ්‍ය නිලධාරියෙක් හැටියට මේ ස්වාධීන කමිෂන් සභාව පිහිටවන මේ ආකෘතිමය වෙනස වැදගත්ද? ඔව් ඒ මොකද අපි ආකෘතිමය වෙනසක් අවශ්‍යයි නැත්නම් අපි මිනිස්සු වෙනස් වෙන්නේ නැහැ. අපි ඕන ගෙදරක වුණත් මොකක් හරි වෙනසක් කරන්න නම් ඉස්සෙල්ලා ගෙදර කාමරයක වුණත් අපි හෙටින් පස්සේ පොඩි අලුත් ජීවිතයක් ගත කරනවා කියලා හිතෙන්නම් ඉස්සෙල්ලාම තියෙන බඩු බාණ්ඩකත් එහාට මෙහාට තියෙන ටිකත් එහාට මෙහාට කරගෙන යනවා. කළා සකස් කරගෙන අලුත් පිළිවෙලකට පටන් ගන්න. ඉතින් මේක අපේ තිබිච්ච රටාව තුළ මේ ආකෘතිමය වෙනසක වරදක් නැහැ කියන අවස්ථාවක් තිබුණා. ඉතින් ඒ හින්දා මේ ඒක තුළ ඉදිරි ගමනට ගමනක් යමේ හැකියාවක් තියෙනවා. දැන් මං ටිකක් ප්‍රායෝගික ප්‍රශ්නයකට එනවා. දැන් වැඩ කරන එහෙම නැත්නම් මේ ඡන්දේ ඉල්ලන නියෝජිතයන්ට අදාළව ප්‍රචාරණ කටයුතු කරන විදිහ ගැන විවිධ අනපනත් යෝජනා රෙගුලස් තිබෙනවා. දැන් අංක 2048 ඇලිරක් 2 2017 දෙසැම්බර් 4 ප්‍රසිද්ධියට පත් කරන අතිවිශේෂ ගැසට් පත්‍රය කියනවා ඡන්ද විමසීම් කාල සීමාව තුලදී රජයට හෝ රාජ්‍ය සංස්ථාවලට හෝ අයත් යම් නිශ්චල හෝ චංචල දේපල පක්ෂ කණ්ඩායම් අපේක්ෂක ප්‍රවර්ධනයට නැතහොත් අගතියට හේතු වන පරිදි හෝ නිදහස් සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීමේ කාර්යයට බාධා වන පරිදි හෝ යොදා ගැනීම වැළැක්වීම සඳහා වූ විධි විධාන කියලා පටන් ගන්නවා. මගේ ප්‍රශ්න ටිකක් වෙනස් ප්‍රශ්නයක්. දැන් කටවුට් ගැන පාරේ ඡන්දේ ඉල්ලන අයට උදව් කරන්න යන අනුගාමිකින් ගැන සියල්ල හිමුණාට රාජ්‍ය ජනමාධ්‍ය මේ සඳහා යොදා ගන්න විදිහ ගැන ඔබට යමක් කියන්න පුළුවන්ද? ඒක නියාමනය කිරීමේ බලයක් ඔබට තිබෙනවද? දැන් අපිට මේ අපි ගැසට් පත්‍රයෙන් අපිට නියාමනය කිරීමේ බලය තමයි ලබා ගන්න. කොන්දේසි නියාමන විධාන නිකුත් කළා. ඒ අවශ්‍ය කරන බලය තමයි සකස් කරන නීතිමය බලය තමයි සකස් කරන. මේ සඳහා අපිට අදාළ නීතිමය පැත්තෙන් තියෙන ප්‍රතිපාදන අපි සකස් කරගෙන තියෙනවා. එතන මෙතෙන්දී දැන් ඔබතුමා කිව්වා රාජ්‍ය කියන එක. විශේෂම අපිට වැඩි මොකද මහජන මුදල් මහජන දේපල භාවිතා කිරීම සම්බන්ධයෙන් අපි දන්නවා මේ පෞද්ගලික ආයතනයක ප්‍රාග්ධනය සපයන්නේ පෞද්ගලික විවිධ පුද්ගලින්. මොකද රජයට අවශ්‍ය කරන ප්‍රාග්ධනය සපයන්නේ රජයේ මුදල් කියන්නේ බදු කාසි මිනිසුන් එකතු කරන බදු කාසි. ඒ හින්දා රජ මාධ්‍ය සඳහා විශේෂයෙන් අපිට රජයේ කියන්නේ තව මහජනයාගේ දේවල් වෙනත් පුද්ගල ප්‍රවර්ධනය හෝ පක්ෂ ප්‍රවර්ධනය යොදා ගැනීමේ වරද දකින්නේ. මොකද මහජනයාගේ මුදල්. ඒකෙන් මම හිතන්නේ මේක ඒ වගේම වැදගත් වෙනවා. අනිකුත් මාධ්‍ය ආයතන වලටත් අපි ඉල්ලීමක් කරන්න එකයි එම මාධ්‍ය ආයතනත් එම මේ නියාමනයන් තුල තමන්ට හැසිරෙන්න පුළුවන් නම් මෙතන වඩාත්ම එක හා සමාන පසුතලයක් සෑම තරම් කරුගෙනම හිමි වෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මේ තරඟයේ ඉදිරිපත් වෙන සියලුම දෙනාට එක හා සමාන තත්ත්වයේ පිටියක් සකස් කරන එක. මේක එක ලෙවල් එකක හැමෝටම එක හා සමාන පහසුකම් දෙන එක. ඉතින් එතෙන්දී අපි රාජ්‍ය ආයතන සඳහා මාධ්‍ය නියාමන ඉදිරිපත් කළා තියෙනවා වගේම
අපි තුන ඒ මාධ්‍ය නියාමන පෞද්ගලික ආයතන සඳහාත් වැදගත් වේ. එතකොට අපිට පුළුවන් නේද සෑම කෙනෙකුට එක හා සමාන අවස්ථාවක් ලබා දෙන්න. මම රාජ්‍ය කියන වචනේ පාවිච්චි කළාම ඇහුවේ රාජ්‍ය ඔබේ පිළිතුරේ ඊට අදාළ කාරණයක් කියවුණා. දැන් ඕනම කාලයක විවිධ ආණ්ඩු බලයට එනකොට අනිවාර්යයෙන්ම රාජ්‍ය මාධ්‍ය ඒ ආණ්ඩුවල ප්‍රකාශනයේ බවට පත් වෙන ලෝක හැම රටකම එහෙම තමයි. එතකොට දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඒ මොහොතේ අහවල් නෙවෙයි ඒ මොහොතේ බලයේ ඉන්න ජනාධිපතිවරයා අගමැතිවරයා නැත්නම් අමාත්‍යවරයෙක් කරන ප්‍රකාශ රාජ්‍ය මාධ්‍යවල ඉතාම නිදහසේ විවෘතව ඒවා දානවා ඒ න්‍යාය පත්‍රවලට අදාළව. ඒයින් ඍජුවම සහ වක්‍රවම මැතිවරණ වලට බලපෑම් කෙරෙනවා. ඒ දුරටම එක නියාමනය කරන්න ඔබට බලයේ තිබෙනවද ඔබේ ආයතනයට? එහෙම නැත්නම් ඒ නිකන් අවවාදාත්මක නියාමනයක්ද වෙන්නේ? නෑ, ඔබතුමාට මතක ඇති පහුගිය ජාතින වෙලාවේ අපේ තවර කොමසාරිස්වරයා විදිහට වර්තමාන සභාපතිතුමා රාජ්‍ය මාධ්‍ය ආයතනයට ගිහිල්ලා ගිය වැඩස එහෙම අගතියට පත් වෙන ආකාරය වැඩසටහන් අපි නැවතුවා. අර සංක්‍රාන්ති කාලේ එතකොට සංක්‍රාන්ති කාලෙකුත් තිබුණා ඉතින් අනි දහස උපරිම පාවිච්චි කරන්න පුළුවන්. අපේ කොහොමං ඔබතුමා මුලින්ම කියන්නේ කොහොමත් තියෙන දේවාන්තර සහ කමිෂන් සභාවට හැමදාම අපි ඒ නිදහසේ ඉන්න ආයතනය. ඒක මම හිතන ගොඩක් කරාට ගොඩක් දෙනෙක් අර අපිවත් රාජ්‍ය ආයතනයක් කියන මට්ටමෙම දකින හින්දා සමහරලාට එහෙම නොවේ කියලා හිතෙන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි. මොකද මම වෙනත් රාජ්‍ය ආයතන රාජකාරී කළා. මෙතන දෙපාර්තමේන්තු සම්බන්ධ. ඉතින් අපිට හොඳට පැහැදිලිව තේරෙනවා ඒකේ අපි ඉඳා බොහොම නිදහසේ මේ කාර්යය. දැන් ඔය කියන නීති ක්‍රියාත්මක නිසා ඒ නියාමනය කිරීමේදී අපිට ඒ යන්න පුළුවන් උපරිම මට්ටමට අපි යන නීතිය සීමාව තුළ. මොකද අපිට නීති සීමාවෙන් බැහැරව ගිහිල්ලා පෞද්ගලික මට්ටමට ඒ දේවල් කිසිම රජින දඩ හැකියාවක් නැහැ. අදාළ සීමාවන් තුළ ගැතිම කරලා අර නීතිමය පසුබිම් තුළ ඒ කාර්යයන් කරනවා. අපි දැන් මේ මොහොතේ මේ ඉන්සයිට් මැදිරිය සිට අපි යෝජනා කෙරුවොත් ජනමාධ්‍යවලට පොදුවේ රජයේ සහ පුද්ගලික සියලුම සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය ජාල පාලනය කරගන්න බැරි වෙයි. නමුත් ප්‍රධාන වශයෙන්ම රාජ්‍ය සහ පුද්ගලික මාධ්‍යවලට ඔබ මොකද්ද නිශ්චිතවම යෝජනා කරන්නේ මේ මැතිවරණ සමය තුළ කොහොමද හැසිරෙන්න ඕනේ කියලා ඔබ කියන්නේ හරියටම? මොනේ අපි ඉල්ලීමක් කරන්නේ මේ අපි දැන් මෙවර පැවැත්වෙන පළාත් පාලන ආයතන මැතිවරණය. ඒ කියන්නේ තමන්ගේ ගමේ තමන් මේ පළාත් පාලන ආයතන පිළිතුරු දෙන මූලිකම අවශ්‍යතාන් සම්පූර්ණ කරන්නේ. පළාත් පාලන ආයතනයක මූලිකම කාරණාව තමයි මිනිසුන්ගේ මූලික අවශ්‍යතාන් ඉෂ්ට කරන එක. නිවාස, ජලය, විදුලිය, සනීප ආරක්ෂාව එවැනි කාරණානේ අපිට. එතන මේ වගේ ආයතනයක් මේ තමන්ගේ කොටසට එවැනි නායක නියෝජිතයන් තෝරාගෙන තමයි කරන්නේ. එතන මේ මාධ්‍ය ආයතන පුණ අන්න ඔය සීමාව තුළ ඉන්නවනේ මේ මූලික කාරණාවන් මේ ටිකනේ. ඒ සඳහන් තියෙන්නේ. ඒ වෙනුවෙන් ඒ පැත්තෙන් ඒ ගැන කතා කරන්න පුළුවන් ඉඩකඩ දෙනවා නම් ඒ ගමේ නියෝජිතයන්ට සෑම මාධ්‍ය ආයතන සමාන අවස්ථාවක් දෙන්න පුළුවන් නම් ඔවුන්ගේ අදහස් ඔවුන්ගේ යෝජනා මොනවද කරන්න කියන එක. ඒ වගේම අපි දන්නා සාමාන්‍යයෙන් ඕනම දවිශ්‍යම රටක ගත්තොත් පාලනය කරන ඉන්න පාලකෙයින්ට ඒ වෙනකොට තියෙන වාසගත තත්ත්වයන් තියෙන්න පුළුවන්. ඔවුන් රට පාලනය කරන්නේ ඒ හින්දා යම් යම් ඉඩ පහසුකම් තියෙන දේවල් තමයි. ඉතින් ඒ ඉඩ පහසුකම් විශේෂයෙන්ම අපි හිතන්නේ මෙම කාල සීමාව තුළදී ඔවුන්ට හැමතෙම එක හා සමානව බෙදියන්න අවස්ථාව දෙන්න පුළුවන් එක. අනිත් කාරණේ තමයි කරන හොඳ දේ පුළුවන් තරම් ප්‍රචාරයක් දෙන්න. අපි ගොඩක් අර අපි දකින දේක් තමයි මේ මැතිවරණයක් සම්බන්ධයෙන් කාලය ගත්තත් බොහෝ වෙලාවට මේකේ නරක පැත්ත නොවිය යුතු පැත්ත يعني උදාහරණයක්වත් ගැටුම් ඊළඟට අනවශ්‍ය ප්‍රචාරණ උපක්‍රම එවැනි දේවල් වැඩිපුර ප්‍රචාරණය කිරීම තුළ තමයි එන්ඩල් ප්‍රචාර නොකර සිටීම තමයි බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක්වත් සමහරට කෙනෙකුට තම අපිට ඊටාම ලාභ වචන පාවිච්චි කරලා ලාභ දේවල් තුළ ජනප්‍රියත්වයක් ගන්න ආකාරයේ දේවල් තැන් තැන්වල කියන්න පුළුවන්. අදාළව අපි ගොඩක් අයට එවැනි දේවල් මේනි ජනමාධ්‍ය ආයතන මගින් නැවත නැවත ප්‍රචාරණය තුළ සිද්ධ වෙන්නේ මේ හොඳ කාරණාවක් නෙවෙයි. කරන හොඳ දෙයක් තිබ්බොත් හොඳ ප්‍රතිපත්තියක් තිබුණොත් එවැනි දෙයක් ප්‍රචාරණය කරන්න ගැටලුවක් නැහැ. ඉතින් ගොඩක් අයට අපි නම් ඉල්ලීමක් කරන සියලුම ජනමාධ්‍ය ආයතන වලින් හැමෝටම එක හා සමාන අවස්ථාවක් දෙන්න. ඒ වගේම මේකේ හොඳ පැත්ත ගැන ඒ කියන්නේ අපි දියුණුවකට යන්න ඕනේ, ප්‍රගතියකට යන්න ඕනේ. ඒ සඳහා අපි ඒකේ අඩුපාඩු සකස් කරගන්න ඕනේ තමයි. නමුත් මේ අවස්ථාවේ අපි බලන්නේ මේ අඩුපාඩු ගැනම කතා කරන්න වැඩක් වෙන්නේ නැහැ. ජනතන්ත්‍රවාදී ප්‍රගමණය සඳහා ජනමාධ්‍ය මැදිහත් වෙන්නේ කොහොමද කියන එක. අපේ සාකච්ඡාව දිගටම යනවා ඉන්සයිට් මීදි දරාත්‍රි කෙටි විරාමයක්. ඔබේ ගමේ නියෝජිතයෝ ඔබේ දොරට ගහනකොට මොන පක්ෂෙන්ද මොන පාටින්ද කියලා ඔබ කල්පනා කරලා කාටද ඡන්දෙ දෙන්නේ කියලා හිතන මොහොතක අපි මේ කතා කරන්නේ. ඔබ කාට ඡන්දෙ දුන්නත් ඡන්දේ කියන්නේ මොකද්ද? ඡන්දේ දාන මොහොතේ ඔබ අනුගමනය කරන්න ඕනි මොනවාද? ඡන්දය
ප්‍රජාතන්ත්‍රවාදයට සම්බන්ධ වෙන්නේ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදය තුල අපි ජීවත් වෙනවා නම් ඒ කොහොමද ඒ තමයි අද සංවාදයේ හැඩය අපිට සම්බන්ධ වෙන්නේ සමන් ශ්‍රී රත්නායක ඔහු අතිරේක මැතිවරණ කොමසාරිස් ඔහුට දීර්ඝකාලීන රාජ්‍ය සේවයේ අධ්‍යක්ෂීම් තියෙනවා ඔබේ මම අහනවා ඊළඟට තවත් ප්‍රශ්නයක් ටිකක් ඒක වෙනස් නෙවෙයි හැබැයි වෙනස් වගේ එකක් දැන් අර ජනප්‍රිය ධාරාවේ බාල ප්‍රවෘත්ති එහෙම නැත්නම් අර චීප් පොපියුලරිටි කියලා අපි කියන ඉතාමත්ම බාල ජනප්‍රියත්වයට අදාළ කාරණා මතු කරන ප්‍රවෘත්ති විකාශය වෙන්නේ මිනිස්සු ඒවා ඉල්ලා හිටින නිසා කියලා සමහර විට කෙනෙක් කියන්න පුළුවන් මිනිස්සු ඉල්ලන්නේ මේව නැත්නම් මේ ප්‍රවෘත්ති බලන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් ඔබ කොහොමද විග්‍රහ කරගන්නේ? ඒක එහෙමද? ඔව් මෙහෙමයි. මිනිස්සු දැන් අපි ඉල්ලන දේම අපි දිය යුතුද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මම පොඩි උන් දරු ඕන තරම් දේවල් ඉල්ලනවා පොඩි ළමයි කැමති අඳුන් නැතු ඉන්න ස්ට්‍රීම් ඉල්ලනවා ඔව් අඳුන් නැතු ඉන්න කැමති ඔක්කොම ඉල්ලන නමුත් අපි ඒක එහෙම කියලා අපි ළමයව අර අනවශ්‍ය දේවල් දෙන්නෙත් නෑ ළමයි හෙළුවෙන් තියන්නෙත් නෑ අපි ඒ පිළිවෙලට හදලා අපි ඒ කාලෙන් කාලට ඒ වයස් මට්ටමට ගැලපෙන දේවල් කරලා අපි යාව සමාජයට ගේනවා මම හිතා ජනමාධ්‍යෙත් යුතුකමක් වෙනවා මේ ඉල්ලන දේ දෙන එක නෙවෙයි මේ ප්‍රාන්තීය රාමුව රැකගන්න මේ රටේ ඉදිරි ගමනක් වෙනුවෙන් අවශ්‍ය හොඳ පුරවැසියන් ටිකක් බිහි කරගන්න. මේ පුරවැසිය ටිකක් හදාගන්න අවශ්‍ය කරන ඔහු පස්සේ හොඳ ඡන්දායකෙක් වෙයි. හොඳ පුරවැසියන් ටිකක් හදාගන්න පුළුවන් ආකාරයේ ජනමාධ්‍ය මෙහෙවනවා නම් මම හිතන්නේ ඒක වඩාත්ම මේ රට පැත්තෙන් ඉතාම හොඳ තත්යකට. දැන් සමහරු මැතිවරණ ගැන ප්‍රජාතන්ත්‍රවාදය ගැන කලකිරලා ඡන්දේ දාන්න නැතුවත් ඉන්න හදනවා. ඒ කියන්නේ විවිධ මත තිබෙනවා. මටත් පුද්ගලික වෙන මතයක් තිබෙනවා. ඔබ කොහොමද කල්පනා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාවර කරගන්න නම් ඡන්දේට වැදගත්කමක් තියනවාද අනිවාර්යයෙන්ම ඡන්දේ නොදා ඉන්න එපාද ඡන්දේ දාන්නමද බොහොම සරල ප්‍රශ්නයක් ඔබෙන් අහන්නේ අපිට අපේ රටේ ආණ්ඩු ක්‍රියාස්ථාව තුළ ජනතාව සතු පරමාධිපත්‍ය බලය අපිට මේ රටේ අයිතිය තියෙන ජනතාවට ඒ හින්දා මේ අපේ අයිතිය අපිට ලැබෙන්නේ මේකේ මේ රටේ මේ පාලනය කිරීමේ පාලන බලතල මූලික අයිතිවාසිකම් වැනි දේවල් අපිට තියෙන්නේ මේ ඡන්ද බලය තුලනේ. උදාහරණයක් කොත් අපි ඡන්දෙත් අපේ රජ්ජුරුව පත් කරගන්න නම් අපේ මැතිවරණ වර්ග පහක් තියෙනවානේ. ජනතිරය තෝරාපත් කර ගැනීම. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය. පළාත් සභා මැතිවරණය. ඊට පස්සේ ඒ වගේම පළාත් පාලන මැතිවරණය සහ ජනමත විචාරණ. ඒතර මේ අවස්ථා පහෙන්ම කරන්නේ එකක් අපි අපේ රටේ විධායකය තෝරගන්නවා. අනිත් එක විධායක කැබිනට් මණ්ඩලය සහ මන්ත්‍රීවරු තෝරගන්නවා. ඊළඟට පළාත් සභා මට්ටමින් අපේ පළාත් මට්ටමින් පළාතේ විධායකය සහ ස්ථාදායක තෝරගන්නවා. ගමේ අපේ නගර සභාවේ ප්‍රාදේශීය සභාවේ සභාපතිලා නගර අධිපතිලා තෝරගෙන ඒ කාරණා ටික කරනවා. ජනමත විචාරණයක් කළාද අපි ඍජුවම ගිහිල්ලා අපිම යම්කිසි මතයක් වෙනුවෙන් අපේ අපි ඒක කොයි තැනද ඉන්නේ කියන පැහැදිලිව සඳහන් කරනවා. මේ අවස්ථාව ලැබෙන්නේ ඡන්දේ. එතන අපිට ලැබෙන අවස්ථාව පාවිච්චි කරන්නේ නැත්නම් අපිට ආයි කවදාකවත් ඒ අවස්ථාව පාවිච්චි කරගන්න බෑ. අපිට අතාරච්ච කැම වෙලක් ආපහු හම්බෙන්නේ නැන්නේ. අද දවල් කැම වෙලක් කන්න බෑ නම් අද රැයට කැම් පාස 3-4ක් ඇවත් අර අතාරච්ච එක අතාරනම තමයි. එනමෙ තමන්ට තමන්ගේ ජීවිත කාලයේ ඡන්දේ පාවිච්චි කරන්න අපි අවස්ථාවද ලැබෙන්නේ. ඒ ලැබෙන අවස්ථාවේ තමන් තමන්ගේ ඡන්දේ පාවිච්චි කළ යුතුයි. මොකද මේක තමන්ගේ අයිතියක්. තමන්ගේ නායකයව තෝරගන්න තමන්ව පාලනය කරන මිනිස්සුන්ගේ බලතල තියෙන මිනිස්සු තෝරගන්න. අපි ඔක්කොටම ගිහිල්ලා පාලනය කරන්න බැරි හින්දා තමයි අපි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියලා කතා කරන්නේ. එතෙන්දි නියෝජිතය පත් කර ගැනීම අපේ වගකීමක්. අපේ යුතුකමක් ඒක. ඉතින් අපේ වගකීම සහ අපේ යුතුකම පැහැර හැරියොත් එහෙම ඒ කවදාකවත් ආපහු අපිට නිවැරදි කරගන්න පුළුවන් කාරණාවක් නෙවෙයි. ඒ හින්දා විවිධ කාරණා තියෙන්න පුළුවන්. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි බුද්ධිමත් ඡන්දය පාවිච්චි කරනවා නම් ඡන්දය පාවිච්චි කළ යුතුයි සෑම පුරවැසියෙක්ම. දැන් මේ වෙනකොට වෙන කාලවලට සාපේක්ෂව ටිකක් ප්‍රචණ්ඩ ක්‍රියා අඩුයි වගේ. දැන් ඔබත් රටවටේ නිරීක්ෂණ ගමන් යන හින්දා මෙහෙම ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වෙනකොට සැකයක් මතුවෙන මිනිස්සුන්ට ඡන්දේ ඉපා වෙලා දේශපාලනයත් ඉපා වෙලා මිනිස්සු අතෑරලා ඉන්නවද? වැඩේ අතෑරලාද? එහෙම නැත්නම් මිනිස්සු යම් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අවබෝධයකින් මෙහෙම සාමකාමී හොඳ වගේ තත්වයක් ඇති වෙමින් තියෙනවද? තාම කල් වැඩි මේක ගැන කියන්න. නමුත් අනුමාන කෙරුවොත් නැත්නම් අපි එක පැත්තෙන් අපි සන්තෝෂ වෙනවා පහුගිය අවුරුදු 3 කගේ කාලයක් තුළ මෙතන කමිෂන් සභාවත් අපි දිගටම යම් යම් දැනුවත් කිරීම කරා සියලුම පාර්ශවයන් අපිට හම්බ වෙන ඕනම පාර්ශවයක අපි ඕනම අවස්ථාවක ලැබෙන පොඩි අවස්ථාවකදී පවා අපි මහජනතාව දැනුවත් කරා මේ ප්‍රාන්තවාදී අයිතිවාසිකම කියන්නේ මොකක්ද මේක මේ රණ්ඩු සවල් කරන ගහගෙන මරාගෙන කරන යුද්ධයක්
නෙවෙයි මේක කොහොමද අපි දිනාගන්නේ කියන එක. ඉතින් එතෙන්දි මම හිතන්නේ දැන් මට දැනන දේ තමයි මේ මිනිස්සු මේ අධ්‍යයනයන් තුළ විවිධ ජනමාධ්‍ය වෙන්න පුළුවන් ඒක මුද්‍රිත සහ මේ විද්‍යුත් මාධ්‍ය වෙන්න පුළුවන් Facebook එක වෙන්න පුළුවන් යාළු අතර කතා බහ කිරීම වෙන්න පුළුවන් මොනෑම හෝ තත්වයක් තුළ මේ රටේ පුරවැසියන් මේ පිළ යම්කිසි හොඳ මට්ටමකට ඇවිල්ලා කියන එක තමයි මගේ නම් ධනාත්මක පැත්තෙන් මම හිතනවා ඒක එහෙම වෙනවා කියන එක. ඒ හින්දා මේ අර ඔබතුමා කිව්වාගේ මේ බලාගෙන ඉන්නේ ඇහැරලාගෙන ඉන්නේ මිනිස්සු. මිනිස්සු නිදි නැහැ. මිනිස්සු මේ ඇහැරගෙන වෙන දේවල් බලාගෙන ඒගොල්ලෝ ඒ මත තමන්ගේ තීරණ අරගෙන ඉඳී අවසන් මොහොතේ ගිහලා අවසන් දවසේ ගිහලා තමන්ගේ තීරණය බොහොම නිහඬව කතර ලකුණකින් පාවිච්චි කරලා ඒ අවශ්‍ය දේවල් කරයි. ඉන් පස්සේ ආපහු සාමාන්‍ය සුපුරුදු තමන්ගේ ජීවන රටාවගෙන දැන් වෙන්නෙත් ඒකයි. උන් තමන්ගේ සුපුරුදු තමන් ආදායම් පේන තමන් රැකියාව නම් අධ්‍යාපනය නම් අනිකුත් කාර්යාලනේ ඒගොල්ලෝ නියුක්තලා ඉන්නේ. ඒත් දේශපාලන සම්බන්ධ ඒ දේශපාලනය කරන පුද්ගලයා ඔවුන්ගේ දේ කරගෙන. ඡන්දදායකයා ඡන්ද අවස්ථාවේ තමන්ගේ ඡන්දය පාවිච්චි කරලා ඔවුන්ගේ මතය ප්‍රකාශ කරනවා. මේ මැතිවරණයමත් ඉලක්ක කරලා මට එක් වැදගත් ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. දැන් මෙවර ඡන්ද ගණන් කිරීම පිළිබඳ තිබෙන අලුත් තත්ත්වය කොහොමද එය සුරක්ෂිත බව තහවුරු කරගන්නේ? මොකක්ද ක්‍රමවේදය දැන් මම හිතන්නේ මම චපන් ඔටි ඉස්සෙල්ලා මේ උඹට ඔව් අනිවාර්යයෙන් කමක් දන්නේ මේ මේ අපි මෙවර ඡන්දය පැවත් ඡන්දය ගත්තොත් එහෙම අපි මෙතෙක් කල් 77 දක්වා අපි හුරු වෙලා හිටපු ක්‍රමයයි ඊට පස්සේ ආපු 77න් පස්සේ පාවිච්චි ක්‍රමයේ ක්‍රම දෙකේ සම්මිශ්‍රණයක් තියෙනවා. අපි 77 දක්වා ගත්තොත් අපි සාමාන්‍යයෙන් කරේ ආසනයක් තිබ්බා ආසන පුද් කීප දෙනෙක් තරම් කරා. අපි දැන් ගමේ සාමාන්‍ය සමිතියක ඉස්කෝලේ සමිතියක ක්‍රීඩා සමිතියක තියෙන හැමනේ. එක තනතුරක් තියෙනවා ඒකට කීප දෙනෙක් තරම් කරනවා තරම් කළා වැඩිම ඡන්ද කෙනෙක් ගත්ත එක්කෙනා ඒකේ ජයග්‍රහණය. පළවෙනිම දිනුම් කනුව පහු කරපු එක්කෙනා දිනුම්. ෆස්ට් පාස් ද පෝස්ට් කියන සිස්ටම් එක තුල 77. නමුත් අපි දැක්ක 77 අනුගසන සංශෝධනත් එක්කම සමනවද නියෝජන ක්‍රමය හඳුනා දීම පස්සේ ආවා මේ සමානුපාතී නියෝජන ක්‍රමය තුල අපි දැක්කා මේකෙදි එක එක් දේශපාලන පක්ෂය ගන්න ඡන්දවලට සමානුපාතිකව තමයි ඒ percentage එක අනුව ඊට සමානුපාතිකව තමයි ඒගොල්ලන්ගේ නියෝජන අවස්ථා ලැබුණේ. ඒත් අපි දන්නවා මේක අපි දශක ගණනාවක් දීර්ඝ වාද විවාද මැද අවසානයේ මේ අලුත් ක්‍රමයක් හඳුන්වලා දීලා දැන් මේ දෙකේ සම්මිශ්‍රණයක් මේක මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මෙතෙන්දි දැන් ඔබ ඔබේ පළාත් පාලන ආයතනයේ සභිකයන් තෝරා ගැනීමේදී ඔබට මේ මෑතක තිබුණ නෑ. නමුත් අතීතයේ 1969 කලින් ගම් සභා ක්‍රමයේ තියදී අපේ හිටියා ගමට වග කියන කෙනෙක්. මේ සමානුපාතික නියෝජන ක්‍රමයට ආපු චෝදනා තමයි වග කියන කෙනෙක් නෑ, ගමට වග කියන කෙනෙක් නෑ කියන එක. ආසනයට වග කියන කෙනෙක් නෑ කියන එක. නමුත් මේ ක්‍රමයේදී ඒ ආසනයට වග කියන පුද්ගලෙ බිහි වෙනවා. කියන්නේ ගමට තමන්ගේ කොටසට සභිකෙක් මන්ත්‍රීවරයෙක් තේරිපත් වෙනවා. ඒත් එක්කම අපි දන්න සමානුපාතික නියෝජන ක්‍රමයේ තිබිච්ච වැදගත්කම තමයි සංඛ්‍යාත්මකව සුළුතරයක් ඉන්න ජන කොටස් වලට. ඒක වාර්ගික වෙන්න පුළුවන්, ආගමික වෙන්න පුළුවන්, වෙන නැත්නම් භාෂාව වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කුල පදනමක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් සමහරලාට උඩට මොන හරි මොනෑම හෝ ආකාරයක හැබැයි සංඛ්‍යාත්මකව මේගොල්ලෝ සුළුතරයක්. එතකොට අර අපි දන්නවා කේවල ආසන ක්‍රමය තුළ සංඛ්‍යාත්මක සුළුතරයක් ඉන්න පිරිසකට නියෝජන අවස්ථාවක් ලැබෙන දේට කඩ අඩුයි. නමුත් සමානුපාතික ක්‍රමය තුළ සංඛ්‍යාත්මක සුළුතරයක් ඉන්න ජන කොටසකට නියෝජන අවස්ථාවක් ලබා ගැනීම ඉඩකඩ තියෙනවා. ඒ නිසා තමයි මේ හුඟක් පක්ෂ පාර්ලිමේන්තුවට එන්නේ මේ මෑතක කාලේ. ඒතොර ඒ ඉඩකඩ මේ ක්‍රමය තුළ ආපහු රැකිලා තියෙනවා. ඒ නුව මුළු කොට්නාශයටම මේ මුළු පළාත්පාලන කොට්නාශ පළාත්පාලන බල ප්‍රදේශය තුළම තියෙන ඡන්ද සංඛ්‍යාව මත තමයි මන්ත්‍රී සංඛ්‍යාව මුලින්ම තීරණය වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඔබතුමාලා මෑතක ගොඩක් තැන්වල විවාදෙස් දැම සීමා නිර්ණය කියන එක. මේ 2012 තව ප්‍රශ්න තියෙනවා සමහර තැන්වල. 2012 සීමා නිර්ණය කමිෂන් සභාව මගින් ලංකාවම ලංකා පළාත් පාලන ඇතුළත 341ක්. මහනගර සභා, සුළු නගර සභා සහ ප්‍රාදේශීය සභා 341ක් තියෙනවා. එතන මේ 341 ගත්තොත් අපි මේකෙන් අපි උදාහරණයක් ගත්තොත් මේ කොළඹ මහනගර සභාව අරගමු. කොළඹ මහනගර සභාවේ අර සීමා නිර්ණය කමිෂන් සභාවෙන් කොටස් භූමිය කොටස් 47කට බෙදලා තියෙනවා. අපි මේ කොටසක් කියනවා වෝඩ් එකක් කියලා. මේක අතීතේ පර්ණයෙන්ට මතකයි වෝඩ් එක මෙම්බර් කියන වචන ටික මතකයි.
ඒ වෝඩ් ඒ කොටසට අයිතිකාරයෙක් මෙම්බර් කෙනෙක් සභා නියෝජනයේ මෙම්බර් කෙනෙක් හිටියා. එතන මේ ඒකට භූමිය භෞතිකව බෙදපු කොටසක් තියෙනවා. ඒක කොළඹ මාසයේ කොටස් එහෙම 47ක් තියෙනවා. එතන මේ 47ට සභිකයෝ 66 දෙනෙක් තේරිපත් වෙනවා. මොකද හේතුව සමහර කොට්ටාෂ බහු ආසන වෙනවා. කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා මොනෑම හෝ පදනමක් තුල මේ සීමනින කමිෂන් සභාව තුලින් සමහර කොට්ටාෂ බහු කොට්ටාෂ විදිහට නම් කරලා තියෙනවා. එතන එවැනි බහු කොට්ටාෂත් එක්ක කොළඹ මහනගර සභාවේ තියෙනවා වෝඩ් 47ක්. මේ 47ට සභිකයෝ 66 දෙනෙක් අර කොට්ටාෂෙන්ට කෙලිම ඍජුවම තරම් කරලා තියෙනවා. ඊට අමතරව තව 44 දෙනෙක් තේරෙනවා මුළු කොට්ටාෂය තුලම ගන්න ඡන්ද සංඛ්‍යාව මත. ඒක අර කොට්ටාෂෙන් ජයග්‍රහණය කරන එක නම් කේවල ආසන ක්‍රමය තුල තමයි තීරණය වෙන්නේ. නමුත් සමස්තයම ගත්තොත් සමානුපාතික නියෝජන ක්‍රමය තුල තමයි සමස්ත මන්ත්‍රීව සංඛ්‍යාව තීරණය වෙන්නේ. ඒක තමයි සංකලනය. ඒක තමයි සංකලනය තියෙන්නේ. එතන මෙහෙම ගත්තම ලංකාවේම වෝඩ් කොට්ටාෂ තියෙනවා 4917. එතන මේ 4917 කියලා කියන්නේ මේකේ තියෙනවා දෙන්න ඉන්න බහු ආසන 167ක්. ඒ වගේම තුන් දෙනා ඉන්න බහු ආසන 4ක්. ලංකාවේ තියෙන 4යි කොළඹ මහනගර සභාවේ 3ක් තියෙනවා. අකරේපත්තු මහනගර සභාවේ 1ක් තියෙනවා 3 දෙනා. අනිත් දෙකේ බහු ආසන 167 අපේ මේ සභාව ඉදිරි 341 හරහා විදිලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ඔක තමයි ඒකම මේ 4917ක් වෙච්ච වෝඩ් වලට සභිකයෝ 8356ක් තේරිපත් වෙනවා. මේ ඡන්දෙන් මේ අපලස් පායතන 341ට 8356ක් සභිකයෝ තේරිපත් වෙනවා. මේ සඳහා මේ වෙනකොට නාමජනා බාර දෙතන 57252ක්. ඒ කියන්නේ මේ තරඟයට ඇවිල්ලා 57252ක් ඉන්නවා. මේක දේශපාලන පක්ෂ 43කත් ස්වාධීන කණ්ඩායම් 222ක. ඕක තමයි මේ මැතිවරණයේ මේ වෙනකොට මේ තරඟ බිමේ ඉන්න තියෙන ස්වභාවය ඕක තමයි. ඉතින් අපි දැන් ඡන්දදායකයා ඡන්දය පාවිච්චි කරද්දී එයා අනිවාර්යයෙන්ම එයාට මේ ඡන්ද පත්‍රිකාවේ තියෙන නාමජන පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි කෙලින්ම අර මං කියපු වෝඩ් එකට තරම් කරන අය. අර මං කියපු 44 තරම් කරන ඒ 66 දෙනාගේ නම් තියෙනවා. එකට දැන් කොළඹ මහනගර සභාව ගත්තොත්. ඒ 66 දෙනාගේ තියෙනවා. ඊට අමතරව තව නම් 47ක් තියෙනවා අමතර තැනැත්තන්ගේ ලයිස්තුව කියලා. මේක අපි සාමාන්‍යයෙන් දැන් දේශපාලන ශාස්ත්‍රයේ ඉන්න ගොඩක් අය මේ ජාතික ලයිස්තුව කියලා. මේ ජාතික නිසා අමතර තැනැත්තන්ගේ අමතර අපේක්ෂකයන්ගේ ලයිස්තුව. මේ එතකොට මුළු කොළඹ නගර සභාවේ අපේක්ෂකයෝ 113ක් ඉන්නවා. සභිකයෝ 110ක් තේරීපත් වෙනවා තරම් කරන සිළුම දේශපාලන පක්ෂවලදී. එතකොට මේ 110 තේරීපත් වෙන්නේ කොහොමද? මේක තේරීපත් වෙන්නේ දැන් කොළඹ මහනගර සභා සීමාව තුළ ඉන්න ඡන්දදායකයෝ දෙන ඡන්ද වලින් වළංගු ඡන්ද සංඛ්‍යාව තියෙනවා. මේ වළංගු ඡන්ද සංඛ්‍යාව අපි 110න් බෙදුවම ලැබෙනවා අපිට තීරක අගය කියලා දෙයක්. මේ තීරක අගය කියලා කියන්නේ එක සභිකයෙක් තේරිපත් වෙන්න යම් කිසි දේශපාලන පක්ෂයක ස්වාධීන කණ්ඩායමක් ලබා ගත යුතු ඡන්ද සංඛ්‍යාව. මේක අපි තීරක අගය කියලා කියනවා. එතකොට ඒ කියන දේශපාලන පක්ෂයේ ගත්ත ඡන්ද සංඛ්‍යාව ওই තීරක අගයෙන් බෙදුවම අපිට ලැබෙනවා ඒ කියන දේශපාලන පක්ෂයට හිමිවන සභිකයෝ සංඛ්‍යාව. B කියන දේශපාලන පක්ෂයේ ගත්ත ඡන්ද සංඛ්‍යාව තීරක අගයෙන් බෙදුවම ලැබෙනවා ඒ ඡන්ද. ඔබ මන් තවත් සරලව පැහැදිලි කරන්න ගත්තොත් එහෙම අපි කියමු ඡන්ද කොට්ටාෂ 12ක් තියෙනවා. 12ක් තියෙනවා. එතන මේ 60යි 40යි එකක් තියෙනවා සමාන මේ ගොඩක් කියන 60යි 40යි කියන කතන්දරයක් යනවා. එකෙන් හිතන් ඉන්නවා ගොඩක් මේ 60ක් කියන්නේ කොට්ටාෂෙන් 40ක් කියන්නේ සමානුපාත. නෑ එහෙම නෑ. මේ 60ක් කියන්නේ කොට්ටාෂ වලට තරම් කරන අපේක්ෂක සංඛ්‍යාව. ඊටු 40 කියන්නේ අමතර තැනැත්තන්ගේ සංඛ්‍යාව. ඒ කියන්නේ මේ 160ක් කියලා කියන්නේ කොට්ටාෂ වලට තරම් කරන සභිකෝ සංඛ්‍යාව. 140ක් කියලා කියන්නේ අමතර තැනැත්තන්ගේ ලයිස්තුවේ ඉන්න එතනින් තේරෙන සභිකෝ සංඛ්‍යාව. දැන් උදාහරණයක් ගත්තොත් අපි හිතමු යම් කිසි සභාවක ඉන්න කොට්ටාෂ 12ක් තියෙනවා. මේ කොට්ටාෂ 12 කියන්නේ 160. එහෙමනම් ඊටු 140 කියන්නේ 8යි. මේ මුළු සභාවේ ඉන්න සභිකෝ සංඛ්‍යාව 20යි. අපි කොහොම යම්කිසි දේශපාලන පක්ෂයක් හෝ මෙව මළු සභාවෙම තුලම
චන්දදායකයෝ චන්දේ දාලා වළංගු ඡන්ද 100යි තියෙන්නේ. මම ගන්නේ පහසුට පොඩි ගන්න සරලයක් ගන්න. 100යි තියෙන්නේ. වළංගු ඡන්ද සංඛ්‍යාව 100යි. අපි කියන්නේ සබිකයෝ 20යි කියලා. මේ 100 සබිකයෝ සංඛ්‍යාවෙන් 20ෙන් බෙදුවම අපිට එන උත්තරයක් 5යි. මේක තමයි තීරකාගේ. තීරකාගේ කියන්නේ යම් කිසි තරම් කරන දේශපාලන පක්ෂයක් තමන්ගේ සබිකයක් යවන්නම් සභාවට අඩුම ගානේ ඡන්ද පහක් ගන්නවා. ඡන්ද පහ තීරකාගේ. ඒ තීරකාගේ ගැන ඉතාම කෙටි විරාමයකට පස්සේ ආයිත් කතා කරමු. මේ ඉතාමත්ම වැදගත් දත්තමය සහ තොරතුරු අඩංගු සාකච්ඡාවක්. අද ඉරිදා රාත්‍රීන් සයිට්. ගමේ මැතිවරණය අතළඟ තියාගෙන ඉන්සයිට් මැදිරියේ සිට අපි අද අපේ සංවාදයේ ඉස්සරහටම අරගෙන යනවා සමන්ශ්‍රී රත්නායක අතිරේක මැතිවරණ කොමසාරිස් අපිත් එක්ක සාකච්ඡාවට සම්බන්ධ වෙමින් ඉන්නවා. ඉතාමත්ම වැදගත් කාරණා ගණනාවක් ගොනු කරමින් ඉන්නවා. තීරකගේ අපි උදාහරණයක් එක නැවතුවා. ඔව්. මං කියවා වළංගු ඡන්ද සංඛ්‍යාව 100යි, සබිකයෝ 20යි. ඒ අනුව මේ වළංගු ඡන්ද සංඛ්‍යාව සබික සංඛ්‍යාවෙන් බෙදුම ලැබෙන අගය 5 තීරකගේ වෙනවා. ඇයි මේක තීරකගේ කියලා කියන්නේ? මේක තමයි සබිකේ තෝරාපත් කර ගැනීම සඳහා යම්කිසි දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායමක් ලබා ගත යුතු ඡන්ද සංඛ්‍යාව. ඉතින් අපි කමු කණ්ඩායම් හතරක් තරම් කරනවා කියලා ABCD සහ ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප් එකක් ඉන්නවා. අපි කමු A කියන දේශපාලන පක්ෂය ගන්නවා ඡන්ද 45ක්. B ගන්නවා ඡන්ද 30ක්. C ගන්නවා ඡන්ද 15ක්. ස්වාධීන කණ්ඩායම ගන්නවා ඡන්ද 10ක්. 45යි 30යි 15යි 10යි එකතු එතකොට 100යි. අපි 45 පහෙන් බෙදුවම මොකද අපි ගන්නවා තීරකගේ පහනේ. එතකොට ඒකේ දේශපාලන පක්ෂයේ සභික සංඛ්‍යාව තීරණය වෙන්න නම් අපි තීරකගෙන් බෙදනවා ඒ ගත්ත වළංගු ඡන්ද සංඛ්‍යාව. 45 බෙදුවෙන් පස්සේ එනවා 9යි. ඒ කියන්නේ මේ මුළු සභාව තුළම මුළු මුළු ප්‍රදේශයේම ඉන්නේ ඡන්දේ දීලා ඒකේ දේශපාලන පක්ෂෙන් 9 දෙනෙක් තෝරලා තිනවා සුදුසුකම් ලැබනවා කියලා තීරණය කරගන්නවා සභාවට යන්න. B 30ක් ගත්තා. මේක පහෙන් බෙදුවම 6යි. එතකොට ඒ කියන්නේ B කියන දේශපාලන පක්ෂෙන් 6 දිනක් තමයි සභාවේ ගිහිල්ලා වාඩි වෙන්නේ. C 13 15යි. මේක පහෙන් බෙදුවම 3 දිනක් ඒකට තියෙනවා. ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප් එකත් ඡන්ද 10ක් කරන් තියෙනවා. ඒගොල්ලන්ටත් එතකොට පහෙන් බෙදුවම සභිකයෝ දෙන්නේ. දැන් මේ සභාවේ 20 හැදෙන්නේ A කියන පක්ෂෙන් 9යි, B කියන පක්ෂෙන් 6යි, C කියන පක්ෂෙන් 3යි, ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප් එකෙන් 2යි. 20 හැදෙන්නේ ওই විදිහට. මේ 20 තීරණය කරේ මුළු සභා බල ප්‍රදේශයේම මිනිසු දාපු ඡන්දවලට සමානුපාතිකව තමයි ආවේ. ඒ කියන්නේ මේක 60යි 40යි නෙවෙයි. මේක 100ට 100ක්ම සමානුපාතිකයි. මේ 60යි 40 කියන්නේ ලයිස්තු දෙකේ සංඛ්‍යා දෙක. නමුත් මේක හරියටම ගත්තොත් 100ට 100ක්ම සමානුපාතයි. ඒක පැහැදිලි නේද? ඉතින් පැහැදිලි ඔබ ගුරුවරයෙක් වගේ කතාව කියපු නිසා මම එතනටම සම්බන්ධ කරලා අහන්නම්. දැන් මේ මෙවර ඡන්ද ගණන් කිරීම සිද්ධ වෙන්නේ විශේෂ විදිහකටද? ඒ කියන්නේ ඒවා සමස්තයක් විදිහට එහෙම වෙනවාද? ඒ තැන්වල වෙනම ගණනයකට ලක් වෙනවාද? ගණන් කිරීම මම බාධා කරවෙලා කරලාම ඉන්නද? මොකද මේක නැත්තම් තැනක පටලෙන්න පුළුවන්. මේ දැන් මං දැන් මෙතන ඊට පස්සේ අපි කියමු දැන් අර වෝඩ් 12ක් තිබුණානේ. කොට්ටාෂ 12. කොට්ටාෂ 12න් ඒ කියන කණ්ඩායම ජයග්‍රහණය කරන කොට්ටාෂ 8ක්. ඒ කියන්නේ ඒ අර අංක 1 ඉඳන් අපි කියමු 12 දක්වා කොට්ටාෂ තිබ්බා. මේකෙන් කොට්ටාෂ 8ක එක ඡන්දෙන් හරි දිනන්නේ ඒ කියන කණ්ඩායමේ. එතකොට දැන් 8 දෙනෙක් එයාගෙන් මේ වෙනකොටත් 8 දෙනෙක් තේරලා තියෙනවා. කොට්ටාෂ ජයග්‍රහණය කළා. B කියන එක්කෙනාගෙන් 3 දෙනෙක් තේරනවා කියමු. B කියන 3 දෙනෙක් කොට්ටාෂ ජයග්‍රහණ. C එක කොට්ටාෂයක් ජයග්‍රහණය කරනවා. ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප් එකේ කොට්ටාෂයක් ජයග්‍රහණය කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් බැලුවම අර 12 8ක් දිනලා තියෙනවා. ඒ 3ක් දිනලා තිනවා B C 1ක් දිනලා තිනවා. එතකොට මේ වෙනකොටත් අපි කොට්ටාෂන മന്ത്രിවරු බිහි වෙලා ඉවරයි. මොකද කොට්ටාෂ ජයග්‍රහණය කරපු එක අනිවාර්යයෙන්ම සභාව නියෝජනය වෙනවානේ. එතකොට කොට්ටාෂය නියෝජනය කරන 12 දෙනා තීරණය වෙලා ඉවරයි. දැන් හැබැයි මුළු සභික සංඛ්‍යාව 20යි. ඉතුරු 8 කොහෙන්ද කියන එක ප්‍රශ්නේ. ඉතුරු 8 එන්නේ අපි දන්නවා 45ක් ගත්තින් ද 9ක් හිමි වුණා ඒට. හැබැයි මේ වෙනකොටත් ඒ 9 දෙනාගෙන් 8 දෙනෙක් ඇතුළට ගිහිල්ලා තියෙනවා. තව එක්කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඒ එක අවස්ථාව තමයි අර 8ෙන් ඉතුරු 8 දෙනාගෙන් හම්බෙන්නේ. B ගත්තොත් 6 දෙනෙක් සුදුසුකම් ලැබනවා. මේ වෙනකොට 3 දෙනෙක් කොට්ටාෂය දිනලා තියෙනවා. ඒ හින්දා තව 3 දෙනෙක් පුළුවන් අර 8 දෙනාගෙන් 3 දෙනෙක් අවස්ථාව ලැබෙනවා. B ට C ට හම්බෙනවා. මම කිව්වා 3යි
එක කොට්ටාශයක් දෙන්න අවස්ථා දෙකක් ලැබෙනවා. ඉන්ඩිපෙන්ඩන්ට් ගෲප් එකට ඒක කොට්ටාශයක්ක් දෙන්නේ නැහැ. හැබැයි මුළු පළාත් පාලන බලන ප්‍රදේශයේ මිනිස්සු ඡන්ද දුන්නන් පස්සේ ඒගොල්ලන්ට ආසන දෙකක් හිමි වෙතු. එහෙමනම් අර 8න් ඒ දෙක එකතු. එතකොට මේ 12යි අර 8යි එකතු වෙනන් පස්සේ සභාවේ ඉන්න සභිකයෝ 20 තීරණා. ඒක පැහැදිලිද? ඉතාම සරල සූත්‍රයක් තියෙනවා. ඉතාම සරල. මේක මේ ඉතාම මේ අමාරු දෙයක් නෙවෙයි, මහා බැරරුම් දෙයක් නෙවෙයි. එකම දේ ඡන්දදායකය තමයි ඡන්දේ පාවිච්චි කරද්දී ඔය ඡන්ද පත්‍රිකාවේ තියෙන්නේ පක්ෂයේ නම සහ පක්ෂයේ සලකුණ. ඒ ඉදිරියෙන් තමයි කතරේ ලකුණ කරන්නේ. අපි ඉල්ලීමක් කරනවා. ABC පක්ෂවලට එහෙම දාගන්නව නෙමෙයි මේ උදාහරණයක් ගෙනාවේ. මේ මොකද අපි විශේෂයෙන් ඉල්ලීමක් කරනවා කතරේ ලකුණම පාවිච්චි කරන්න කියන එක. අපි හැමතිස්සෙම කතරේ බලන්නේ මේ ඔක්කොම. අපි එක කතරෙන් නේ. ඒ කියන්නේ වෙන ලකුණක් දාන්න බැහැනේ. දැම්මුත් අපි ප්‍රායෝගිකව අපි අත්දැකලා තියෙන දේ තමයි අපේ ඡන්ද ක්‍රමවත් විවිධයිනේ. දැන් ජනාධිපතිවරණයේ තියෙන්නේ අපිට 1-2-3 කියලා ඉලක්කම් පාවිච්චි කරන්න පුළුවන්. දැන් පළාත් සභා සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී අපේ මනාප තුනක් මනාප ලකුණු කරද්දී ඕනනම් එක මනාපයක් එක්කෙනෙකුට දෙනවා. ඕනනම් මනාප දෙක දෙන්නෙකුට දුන්නා. නැත්නම් මනාප තුනක් තුන දෙනවා. නැත්නම් ඔය අතර ඒ වෙනම ක්‍රමයක්. එක්කෙනෙකුට මනාප දෙයක් පාවිච්චි කරන්න බෑ. හැබැයි කලින් තිබ්බ පළාත් පාලන ක්‍රමයේදී අපිට පුළුවන් ගම හඳුනා එක්කෙනෙකුට මනාප තුනක් පාවිච්චි. දැන් මේ විවිධ ක්‍රමනේ තියෙන්නේ. ඒ හින්දා අපි විශේෂයෙන් මේක දිල්ලන්නේ ඒකයි. ඔය වෙනත් සංකේත පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. වෙනත් සලකුණ පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. කතරේ කියන එක අපිට හුරු දෙන්නේ. ඒ හින්දා කතරේම පුළුවන් තරම් පාවිච්චි කරන්න කියන එක තමයි ඉල්ලන්නේ ඡන්දේ ලකුණු වලින්. ඒක අපිට පහසු වෙයි. අපිට මේ ගණන් කිරීමේ කාර්යද. දැන් ඔබතුමා අහපු ප්‍රශ්නේ මේ ගණන් කරන ආකාරය. ඡන්දේ ගණන් කිරීම කොහොමද කියන එක. දැන් අපි මෙතෙන්දී ඡන්දේ විමසන ස්ථානයේම අපේ ඡන්ද මධ්‍යස්ථානයේම තමයි අපි ඡන්ද ගණන් කරන්න සූදානම් කරලා තියෙන්නේ. බොහෝ අවස්ථාවලදී එම ඡන්ද මධ්‍යස්ථානයේම ඡන්ද ගණන් කිරීම කරන්න ඉඩ කඩ දෙනවා. තවත් අවස්ථාවලදී ඡන්ද මධ්‍යස්ථාන අපි දන්නා සමහරලාට දැන් අපි මේ කොළඹ ගත්ත කොළඹත් අපිට ඒ ප්‍රශ්නේ දෙනවා. ඒ කියන්නේ අපි ඡන්ද විමසන තැන තියෙන පහසුකම් ඒවත් එක බැලුවෙන් පස්සේ අපිට මෙතන ගණන් කිරීමේ කාර්යයක් කරන තරම් අවස්ථාවක් නෙවෙයි. තවත් තියෙන ස්වභාවික හේතුන් මත දැන් සමහර දිස්ත්‍රික් වල ගතොත් එහෙම අලිගෙන් කරදර තියෙනවා. ඊට පස්සේ ස්වභාවික හේතුන් සානායම ලක් වෙන තැන් ඒ වගේ ටික ඉන්න අපහසුතාවයන් බය හිතන තැන් තියෙනත් පුළුවන්. විශේෂයෙන්ම අලි ඌව දුර ගත්තොත් ගොඩක් වෙලාට ඒක තියෙනවා. අපි ගත්තොත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාතලේ දිස්ත්‍රික්කයේ වගේ විශේෂයෙන් අපිට එවැනි කාරණා තියෙන පුළුවන්. අනිත් කාරණා අපි දන්න ගොඩක් ගම්වල ගත්තොත් මේ ඡන්ද මධ්‍යස්ථානයේ පොඩි ප්‍රජාශාලාවල ප්‍රජාශාලාවත් අපි ඡන්ද මධ්‍යස්ථානයේ පොඩි ඉඩකඩ තියෙන තැනක. ඉතින් තවත් තැනක ඉතාම දුර බැහැර. ඒ කියන්නේ ඡන්ද මධ්‍යස්ථානයේ ඉතාම දුර බැහැර තැනක මහනුවර දිස්ත්‍රික්කේ ගත්තොත් එහෙම උඩගල දෙබොක්ක එන්නේ ප්‍රායෝගික නොවන තැන් අපහසු තැන්ද. එවැනි අවස්ථාවලදී අපි කියන්නේ ඒ ඡන්ද මධ්‍යස්ථාන අදාළ එම කාර්ය මණ්ඩලයේ ඒ ඔක්කොම ආපහු වෙනවා ළඟම තියෙන පහසුකම් තියෙන තැනට. ඒ කොට්ටාෂේට සම්බන්ධ අපි හොඳ ඉස්කෝලයක් තියෙන ළඟ එතන අපි වෙනම පන්තිකාවල ගණන් කිරීමේ කාර්යය කරනවා. එද අපි හැබැයි පුළුවන් තරම් මේ ගණන් කිරීම මතක තියාගත්තට ගණන් කිරීම කරන්නේ එම උදේ ඉඳන් ඡන්ද විමසපු ඡන්ද හිටපු ඒ එස්පීඕ මහත්තයත් එක්ක එම කාර්ය මණ්ඩලයත් එක්ක තමයි ඒ කාරණා ගැන. හැබැයි අපිට නීතිය ප්‍රතිපාදන තියෙනවා යම්කිසි අවස්ථාවකට අවස්ථාවක් වුවහොත් ඒ ගණන් කිරීමේ කාර්ය සඳහා අපිට නිලධාරියෙක් පත් කිරීමේ හැකියාව නීතිමය විධිවිධාන තියෙනවා. ඒ කියන්නේ සමාහට අපි මෙහෙම ප්‍රතිපල දෙමින්ද බලාපොරොත්තු වෙන්නේ කොට්ට අර ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රතිපල අපි කියනවා. ඊට පස්සේ දැන් සමහර ඡන්ද කොට්ට මං කියලා වෝඩ් එක ඕකට තියෙනවා ඡන්ද මධ්‍යස්ථාන ගන්නවා. දැන් උදාහරණයක් ගත්තොත් මට්ටක්කුලිය. මට්ටක්කුලිය තියෙනවා මට්ටක්කුලිය වෝඩ් එකේ ඡන්ද මධ්‍යස්ථාන 12ක් තියෙනවා. එතකොට මේ ඡන්ද මධ්‍යස්ථාන 12 වෙනෙනම ගණන් කළා මේ ටික ප්‍රතිපල ලේඛන එකතනකට ගෙනලා තමයි මුළු කොට්ටාෂයේ ප්‍රතිපලේ දෙන්නේ. සමහරලාට ඡන්ද මධ්‍යස්ථාන 3ක් වෙන්න පුළුවන්. එනොත මේ 3ේම ගණන් කළා ඒ ප්‍රතිපල ලේඛන එකට එකතු කළා තමයි වෝඩ් එකේ ප්‍රතිපලය දෙන්නේ. එතකොට ඔය ඡන්ද මධ්‍යස්ථාන 1 සහ 12 කියන ඔය රේන්ජ් එක තුල අපේ සම්මිශ්‍රණයන් තියෙන්න පුළුවන් කොට්ටාෂ සකස් වෙලා තියෙනවා. කොහොමත් ප්‍රතිපල මාධ්‍ය හරහා නිකුත් වෙන දවස් 2-3ක් යයි වගේ. නෑ එච්චර ලාගෙන ගියාම ප්‍රමාණාත්මකව නෑ මාධ්‍ය ප්‍රතිපල කලින් නිකුත් කරන්න පුළුවන් එච්චර ලා කියන එකක් නෑ. මොකද හේතුව දැන් වෙනදට අපිට ගණන් කරන්න තියෙන 8000ක් 10000ක් 12000ක් වගේ ප්‍රමාණයක් ගණන් කරනවා. දැන් මේකේ ඡන්ද අපි ඡන්දේ පාවිච්චි ඡන්ද මධ්‍යස්ථානේ සුළු ප්‍රමාණයක් ගන්න අපි සාමාන්‍යයෙන් ඡන්ද මධ්‍යස්ථානට දාන්නේ ඡන්ද
දායකයන් 1500ක් 2000ක් විතර අතර. අපි සමහර දිස්ත්‍රික්ක වල ඒ මධ්‍යස්ථාන සොයා ගැනීම අපහසුව. දැන් උදාහරණ නුවරඑළිය දිස්ත්‍රික්ක වල ගත්තොත් එහෙම එක ළඟ ලයින් කාමර ගොඩාක් තියෙන විශාල ජනගහනයක් ඉන්නවා. හරිද? අපි 2200 වගේ තැනුත් තියෙන්න පුළුවන්. ඉතින් ওই වගේ තැනක ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්නවා ඡන්ද වැක්න ප්‍රතිශතය ගැන අවබෝධයක්ත් තියෙනවා. එහෙම වුණාම ලොකු ඡන්ද ගාණක් අපිට මේ ගණන් කරන්න වෙන්නේ. එහෙනම් අපි දෙන ඊට කලින් වෙනදා කලින් ප්‍රතිඵල නිකුත් කිරීමේ හැකියාවක් සරල ප්‍රශ්න කිහිපයක් ඔබත් එක්ක බෙදාගන්න හිතුවා මේ වැඩසටහන නරඹන අයට සාධාරණයක් ඉටු කරන්න. දැන් මේ හැඳුනුම්පත පිළිබඳ කාරණේ සමහරුන්ට නිශ්චිත නෑ. එච්චරම ඡන්දේ දාන්න ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍යද නෑ? ජාතික හැඳුනුම්පත තමයි අපි පිළිගන්න ප්‍රධානම ලියවිල්ල, හඳුනා ගැනීමේ ලියවිල්ල. ජාතික හැඳුනුම්පත නැත්නම් අපිට පුළුවන් වළංගු රියදුර බලපත්‍ර. හැබැයි ඒක වළංගු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙනකොටත් වාහනයක් එලවන්න පුළුවන් ලයිසන් එකක් වෙනු. නැත්නම් පරණ එකක් අරගෙන ඉඳලා හරියන්නේ නැහැ. වළංගු විදේශ ගමන් බලපත්‍රය. ඒ වගේම සමාජ සේවා අමාත්‍යාංශයේ හෝ ප්‍රාදේශීය ලේකම්වරයා නිකුත් කළ දෙන වැඩිහිටි හැඳුනුම්පත. ඊළඟ විශ්‍රාමිකයන් සඳහා දෙන විශ්‍රාම හැඳුනුම්පත. ඊළඟට මේ කිසිවක් නැති කෙනෙකුට පුළුවන් මේ වෙනකොට අපේ දිස්ත්‍රික් කාර්යාලවල తాවකාලික හැඳුනුම්පත් නිකුත් කරනවා මෙම මැතිවරණයේ සඳහාම. එතකොට වසම ග්‍රාමීණදාරි මහත්මයා හෝ වත්ත ගත්තොත් වතක වත්තේ වතු අධිකාරීවරයා හම්බෙලා පුළුවන් මේ අර මං කලින් කියපු කිසිම නීතිමය ලිවිලක් නැති වළංගු හැඳුනුම්පතක් නැති ඕනම කෙනෙකුට පුළුවන් ඉලා తాවකාලික හැඳුනුම්පතක් සකස් කරගන්න. එතකොට ඔය කියන ලියකියවිලි ඡන්දේ පාවිච්චි කිරීම සඳහා අත්‍යවශ්‍ය වෙනවා. මොනම තත්වයක යටතේවත් පුද්ගලික ආයතනයක හැඳුනුම්පතක් වළංගු වෙන්නේ නැහැ. පුද්ගලික ආයතනයකවත් රජයේ ආයතනයකවත් එහෙම නැත්නම් අපි ගමු සමහරට පාර්ලිමේන්තුවේ හැඳුනුම්පත වෙන්න පුළුවන්. රාජ්‍ය ආයතනයක හැඳුනුම්පතක්වත් වළංගු වෙන්නේ නැහැ. මොකද හේතුව ඒක පැහැදිලිව සඳහන් වෙනවා අධිකරණ තීන්දුවන් තුල ආපු දෙයක්. මෙන්න මේ වර්ගයේ හැඳුනුම්පත් තමයි අනිවාර්ය වෙන්නේ. දැන් එතකොට ආබාධිත අය සහ ටිකක් වයස්ගත වයෝවෘද්ධ පුද්ගලයන් ඡන්දය දාන්න එනකොට අපි දකිනවා මේ අනන්තවත් කරේ තියාගෙන කඳු තියෙන පැතිවල බොහොම අමාරුවෙන් අරගෙන ඉන්නේ. සමහරුන්ට අතපය වාරු නැහැ. පැරලයිස් වෙච්ච එහෙම නැත්නම් ශරීරේ කොහෙත්ම හොල්ල ගන්න බැරි අයත් අරගෙන එනවා. මෙවර තියෙන සූදානම මොකද්ද? ඔවුන්ට සාධාරණයක් කරන්න පුළුවන් විදි ක්‍රමයක් අලුතෙන් තියනවාද? නෑ, ඇත්තටම දැන් අපි එකක් අපි පහුගිය මංකවර කමිෂන් සභාවට පත් වුණාන් පස්සේ වෙනස් වෙච්ච තැන් අපි ගොඩක් මේ ආබාධිත ජන කොටස් සමග ඒ ආයතනත් සමග ඒවට සම්බන්ධ රජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතනත් එක්කත් අපි ඔවුන් දැනුවත් කිරීම කරා, ඔවුන්ගෙන් ඉල්ලීම් කරා. සමහරවිට අපි නොදැනුවත්ව තැන් තිබුත් මධ්‍යස්ථාන මත ගොඩක් දිස්ත්‍රික් වල ආබාධ සංවිධානයේ දිස්ත්‍රික් සහකාර කොන්සල් හම්බෙලා කතා කරලා තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයට ප්‍රවේශ පහසුකම් අපහසුකම් තිබ්බනම් ඒවා නිවැරදි කරගත්තා. මේ තාම මෑතක මේ දික්වැල්ලේ අපිට එහෙම මාතරින් ආව දෙයක් අපි ඒ කියන්නේ ආබාධිත කෙනෙකුට ප්‍රවේශ පහසුකම පහසු වෙන ආකාරයට සකස්. මොකද ඒ විතරක් නෙවෙයි වැඩි හිටියත් සාමාන්‍යයෙන් අපේ ගත්තොත් වැඩි හිටි 60 පෙන්නන් පස්සේ ඒ වයසම නේ අපිටත් නගින්න එන්න අමාරුනේ. එහෙනම් මේ වයස්ගත වීමත් එක්කම එන රෝගත් එක්කම අපහසු. එහෙනම් අපි පුලුවන් තරම් ඡන්ද මධ්‍යස්ථානයේ උත්සාහ කරන්නේ ඡන්දදායකයාට පහසුවෙන් ප්‍රවේශ විය හැකි. අර ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී මේ ප්‍රවාහණය සඳහා පහසුකම් ගන්න පුළුවන් කෙනෙකුට තමන්ගේ රථයකින් ඇවිල්ලා ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව තුන ඒ සඳහා නීතිමය ක්‍රියා පියවරන් ටිකක් තියෙනවා. ඒ වෙනුවට දැන්ටත් තමන්ගේ වසමේ ග්‍රාමීණදරි මහත්මය හම්බුනොත් මොකක්ද මේ නීතිමය ක්‍රියාමාර්ග අවසර ගන්න අවශ්‍ය කරන දේ ඒ ටික සකස් කළ දෙන්න පුළුවන්. ඒත් අපි සමහර තැන්වල බැලුවා අපි අපේ සහකාර කොන්සල් දැනුම් දුන්නා අපි විශේෂම ආබාධිත සංවිධානයන් ටික ඒ කොටසකට වැඩිපුර ඉන්නවා නම් එවැනි කෙනෙක් ටිකක් ඒගොල්ලෝ ප්‍රවාහණය වෙනුවෙන් කිරීමේ ගැටලුවක් ඇති වෙනවා අපේ අයට කතා කරන ඒට යම් කිසි ආකාරක ඒ සම්බන්ධයෙන් සලකා බැලීමක් කරන්න පුළුවන් කියන එක. අපේ අන්තිම විනාඩි කිහිපෙ ගෙවෙන්නේ ඔබ අතිශය වැදගත් කාරණා ගණනක් ඉදිරිපත් කරමින් ඉන්නවා. ඊළඟ ප්‍රශ්නය ටිකක් සංවේදී ප්‍රශ්නයක්. මේක කෙනෙකුට ටිකක් වැරදි විදිහට අර්ථකථනය කරගන්න පුළුවන් වුණත් ඒක අහන්න වෙනවා මේ වැඩසටහන බලන අයට සාධාරණයක් කරන්න. දැන් මුස්ලිමානු කාන්තාවන් සාමාන්‍යයෙන් මූණ වහගෙන යන ඒක උන්ගේ සංස්කෘතික අයිතියක්. හැබැයි දැන් විභාගවලදී මේ ප්‍රශ්නේම මේ විදිහටම ආවා හඳුනා ගැනීම පිළිබඳ ප්‍රශ්නේ. කොහොමද මුළු ශරීරයම සහ මුහුණ ඇස් දෙක පමණක් එළියට නිරාවරණය වෙන්න ඇඳගෙන ඉන්න මුස්ලිමානු කාන්තාවක් මේ හඳුනා ගැනීම ක්‍රියාවලිය ඇතුලේ සාධාරණ තැනකට ගේන්නේ මොකද්ද තියෙන ක්‍රමවේදය? දැන් ඇත්තට අපි දන්නවා ඔවුන් හැඳුනුම්පතක් ලබා ගන්න ගියාම හැඳුනුම්පත ජාතික දේශගමන බලපත්‍රයෙන් නෙවෙයි හැඳුනුම්පත ඔය දෙපාර දෙකටම ඔය කාරණාවස් දා ගියන් පස්සේ ඒ
අපි සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට එවැනි ජනවර්ග ඉන්න ප්‍රදේශවල අපි සාමාන්‍යයෙන් ඇඟිල්ලේ අර තීන්ත ගාන එක අනිවාර්යෙන් කාන්තාවකට තමයි අපේ කාන්තා නිලධාරියට තමයි අපි දීලා තියෙන්නේ. ඒත් ඒ වගේම අපිට විශේෂයෙන්ම සමහර අවස්ථාවලදී අපි ඒගොල්ලන් ගැහණු පිරිමි පෝලිං වලට වෙන් කළා. අපි එවැනි කාරණා ඒ සඳහා ඇත්තට අපේ සහකරුවෝ අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. අපි ගැන සාකච්ඡා කළා අවශ්‍ය උපදෙස් ඒ සිළුණාට ලබා දීලා තියෙනවා. කොහොමද කටයුතු කළ යුත්තේ කියලා. ප්‍රජාතන්ත්‍රවාදී තහවුරු කරගන්න ඔබේ මැදිහත් වීම අත්‍යවශ්‍යයි. ජාතිය, කුලය, වර්ගය, ගෝත්‍ර ආදී වශයෙන් අපි බෙදෙන්නේ නැතුව නෛතික තත්ත්වයන් තුළ නීති ආධිපත්‍ය රකිමින් ප්‍රජාතන්ත්‍රවාදී බල ගන්නවන්න ඕනේ. අන්තිම තත්පර කීපේ මට කෙටිම කෙටි උත්තරයක් දෙන්න. මැතිවරණ කුමසාරිස්වරයා කියන හැටියට ප්‍රචණ්ඩ ක්‍රියාවලිය දුනොත් පොලිසිය නෙමෙයි හමුදාවත් කැඳවනවා. ඔහු කලින් කිව්ව උන්නම් වෙඩිත් තියන්න කියලා. ඔබ ඉතාම කෙටියෙන් කියන්න මේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන මැතිවරණයේදී ඔබ ප්‍රචණ්ඩ ක්‍රියාවලිය දෙන්න ඕනද එපාද? අතපය උස්සන්න ඕනද එපාද? නෑ, අපි අතපය ඔබේ අතපය උස්සන්න කතරේ ගහන්න විතරයි. මෙතනින් එහාට වෙන මුකුත් අතපය උස්සන්න දෙයක් නෑ. ඒකෙන් නිවැරදි පිළිතුර දුන්නොත් අන්තේ මේ ඡන්දේ කියන එක අපේ අයිතියක් නේ. මේක මේ මැතින මේ ආණ්ඩුවකත් මෙතන කොහොමද කරන්නේ? පුද්ගලයා අපේ අයිතියක්. මේ අපේ නියෝජිත අපි තෝරාපත් කරන්නේ. ඉතින් ඒ සඳහා අත විතරක් පාවිච්චි කරා. කතරේ පාවිච්චි කරාම හරි. එතකොට ඒ තුලින් Tamanට ගන්න පුළුවන් තීරණ අරගත්තම වඩාත්ම පහසු වෙන මුකුත්ම පාවිච්චි කර යුතු නැහැ. ඔබ කැමති කෙනෙකුට කතරේ ගහන්න ජීවිතේකට කතරේ ගහලා ප්‍රජාතන්ත්‍රවාදීට කතරේ ගහන්න එපා. ඒ තමයි ඉන්සයිට් මැදිරි අපේ අවසාන යෝජනාව මේ මැතිවරණ සමයේ. ඔබේ පැමිණීම අපට ගෞරවයක්. ඔබේ කාර්යබහුල මොහොතේ ඊළඟ ඉරිදාවෙත් මේ විදිහටම ඔබ මුණගැහෙනවා මේ ඉන්සයිට්.